හොඳයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ HNB බැංක එකේ ස්ථාවර තැන්පතු ඒ වගේම සාමාන්‍ය ඉතිරි ක්‍රීම් තැන්පතු දාන ඔයා මිතුවක් දවස් දැනගෙන හිටපු නැති තොරතුරක් ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දවස්වල විශේෂයෙන් මේ ස්ථාවර තැන්පතු ගැන කතා කරනවා නම් මේ HNB බැංක එක ගැනත් මේ දවස්වල විශේෂයෙන් සඳහන් වෙනවා. මොකද ඒගොල්ලොත් සුවිශේෂී තැන්පතු තුනක් හඳුන්වලා දුන්නා. ඒ ස්පෙෂල් ෆික්ස් ඩිපොසිට් රේට් වගේක් හඳුන්වලා දුන්නා HNB බැංක එකත් විශාල රේට් එකක් එක්ක මාස 18කට 24ක් වගේ. මම මේ වීඩියෝ එක අවසානයේ කතා කරන්නම් මෙයාලගේ මේ ලේටස්ට් මේ FD රේට් සම්බන්ධව. හැබැයි මම මේ වීඩියෝ එක කරන්න අරමුණ වෙන්නේ මේ HNB බැංක එකේ ඔයාලා මෙතෙක් දවස් දැනගෙන හිටපු නැති ඔයාලා මේ සල්ලි තැම්පත් කරන බැංක එකේ ලොකුම අයිතිකාරය කවුද කියන එක ගැන කතා කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්න කල්පනා කළේ. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මම මේ වීඩියෝ එක අවසානයේ ඔයාලට එයාලගේ ලේටස්ට් මේ FD රේට් ගැනත් සඳහන් කරනවා. රයිට්, අපි යමු වීඩියෝ එකට. මම මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් 2022 ජූනි 30 වෙනිදාට මේකේ අප්ඩේට්, මෙයාලගේ බැංක එකේ අප්ඩේට් එකක් තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ 2022 ජූනි 30 වෙනිදාට එයාලගේ ලොකුම විශාලම ෂෙයාර් හෝල්ඩර්ස්ලා 20 ගැන තමයි මෙතන මේ දැන් ඕගොල්ලන්ට මම කතා කරන්නේ. මුලින්ම සඳහන් කරන මෙතන මේ මුලින්ම පෙන්වන 20 වෝටින්, ඒ කියන්නේ ඒ සමාගමේ ඡන්දය හිමි අයිතිකාරය ලොකුම අයිතිකාරය 20 දෙනා ගැන තමයි මම මෙතන මුලින්ම සඳහන් කරන්නේ. ඒත් එක්කම ඊට කලින් මම ඔයාලට පෙන්නන්නම් 2022 දැන් මම මේ අද වීඩියෝ එක කරන 2022 8/24 වෙනිදා මේ HNB බැංක එකේ එක කොටසක වටිනාකම රුපියල් 82.60ක් වෙනවා. ඉතින් ඔයාලා බලන්න මෙතන මේ මම දැන් කතා කරන අයිතිකාරයන්ට තියෙන ෂෙයාර්ස් එකේ ෂෙයාර්ස් ප්‍රමාණය කොටසක මිලෙන් ගුණ කරලා බලන්න ඕගොල්ලන්ට ඒතර තේරුම් ගන්න පුළුවන් මේ කොටස් කරුවන්ගේ හිමිකම කොච්චරක්ද කියන එක. මොකද ඔයා දැන් වර්තමාන වෙනකොට බැංකු පද්ධතියේ ඒත් එක්කම මූල්‍ය සමාගම්වල සල්ලි තැන්පත් කරනකොට විශේෂයෙන් කතා වෙන දෙයක් තමයි අවදානම සම්බන්ධව. ඉතින් මෙන්න මේ තැන්පත් කරුවක උපමන වටිනාකමක් එයාලා ඒ බැංකු වෙනුවෙන් යොදවලා තියෙනවද කියන එක ඕගොල්ලන්ට මෙතන මේ වීඩියෝ එක අවසානයේ තේරුම් ගන්න පුළුවන් වෙයි. විශේෂයෙන් මම මේක සඳහන් කරනවා මගේ මේ YouTube channel එක වටා ඉන්න ලොකු ඔඩියන්ස් එකක් ෂෙයා කොටස් වලින්ද බල සම්බන්ධ උනන්දු වෙන්නේ. එයාලට විශේෂයෙන් මේ වීඩියෝ එක වැදගත් වෙයි. අපි යමු වීඩියෝ එකට. ඔයාලා නොදන්න දෙයක් තියෙනවා නම් මෙතනින් දැනගන්න හම්බේ අලුත්තරතුරක් වෙයි. ඒත් එක්කම දන්න අයත් ඇති මේ HNB බැංක එකේ ෂෙයා හෝල්ඩර්ස්ලා සම්බන්ධව. නොදන්න කෙනෙක් විශේෂයෙන් අවධානයක් යොමු කරලා බලන්න. ඒත් එක්කම මතක් කරන මුලින්ම මේ වගේ ඔයාලට තව කම්පැනිස් තියෙනව නම් තව බැංකු තියෙනව නම් මේ ෂෙයා හෝල්ඩර්ස්ලා ගැන විස්තර දැනගන්න ඒවා පහලින් කමෙන්ට් කරන්න. මම කැමති ඒවයි තොරතුරු හොයාගන්න තියෙන ඒවා සම්බන්ධව ඔයාලට ගේන්න වීඩියෝ එකක්. ඉතින් මෙතන මේ HNB බැංක එකේ වෝටින් ෂෙයාර්ස් වල, ඒ කියන්නේ ඡන්දේ හිමි කොටස්කරුවන්ගේ ලොකුම ෂෙයාර් හෝල්ඩර් වෙන්නේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම. ඒ සමාගම ගැන සඳහන් කරනවා නම් ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයෙකු වන ඉෂාර නානායක්කාර මහතාට තමයි ඒ සමාගම හිමිවන්නේ. මේගොල්ලෝ මෙතන HNB බැංක එකේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් එකට තියෙනවා කොටස් මිලියන 42කට අධික ප්‍රමාණයක් පර්සන්ටේජයක් විදිහට 99.99%ක් අංක දෙකට ලොකුම ෂෙයාර් හෝල්ඩර් වෙන්නේ EPF එක, ඒ කියන්නේ එම්ප්ලොයි ප්‍රොවිඩෙන්ට් ෆන්ඩ් එක. ලංකාවේ තියෙන ලොකුම අරමුදලක්. එතනත් මිලියන 41කට අධික ප්‍රමාණයක් ෂෙයාර්ස් තියෙනවා. ඒකට හිමිකම් කියනවා පර්සන්ටේජයක් විදිහට 9.75%ක්. අංක 3ට ලොකුම හිමිකරුවා වන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ලයිෆ් ෆන්ඩ් එක. මේකත් මේ සමාගම්වල ලංකාවේ තියෙන හිමිකම් අතින් වැඩිම ෂෙයාර්ස් ප්‍රමාණයක් දරන සමාගමක් මේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ලයිෆ් ෆන්ඩ් එකේ. ඒගොල්ලන්ටත් හිමිකම් HNB බැංක එකේ ෂෙයාර්ස් 35 මිලියන 35කට අධික ප්‍රමාණයක් තියෙනවා පර්සන්ටේජයක් විදිහට 8.27%. අංක 4ට මිල්ෆෝඩ් එක්ස්පෝර්ට් ප්‍රයිවට් ලිමිටඩ් එක, ඔවුන්ට තියෙනවා මිලියන 33කට අධික ෂෙයාර්ස් ප්‍රමාණයක් පර්සන්ටේජයක් විදිහට 7.91%. අංක 5ට විශාලම හිමිකම් වන්නේ ස්ටසන් එක්ස්පෝර්ට්ස් කියලා ආයතනයක්. ඔවුන්ට තියෙනවා මිලියන 29කට අධික ප්‍රමාණයක් පර්සන්ටේජයක් විදිහට 6.85%. අංක 6ට මිස්ටර් SE කැප්ටන් විශේෂ පුද්ගලයෙක්. ඔහුත් Google සර්ච් කරලා බලන්න ඔයාලට ඔහු ගැන දැනගන්න අවශ්‍ය නම්. ඔහුටත් මිලියන 27කට අධික ප්‍රමාණයක් තියෙනවා පර්සන්ටේජයක් විදිහට 0.6 එකක් හිමිකම් කියනවා.
ඒත් එක්කම අංක 4 තියෙනවා 4 ආයතනයේ තියෙනවා සොනිටෝ හෝල්ඩින්ග්ස් ලිමිටඩ් ආයතනයේ ඔවුන්ට තියෙනවා මිලියන 21කට අධික ෂෙයාර්ස් ප්‍රමාණයක් percentage එකක් විතර 4.91යි අංක 8 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකේ ජෙනරල් ෆන්ඩ් එකට තමයි අංක 8ට හිමිකම් කියන්නේ වැඩිම ෂෙයාර්ස් ප්‍රමාණය HNB Bank මිලියන 18කට අධික ප්‍රමාණයක් percentage එකක් විතර 4.25යි අංක 9 ඩිස්ටිලරිස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා විශේෂ සමාගමක් එකත් ඔවුන්ටත් තියෙනවා ෂෙයාර්ස් මිලියන 13කට අධික ප්‍රමාණයක් percentage එකක් විතර 3.07යි අංක 10ට ලොකුම හිමිකරුව වන්නේ සිටි බැංක් නිව්යෝක් account එකක් ඒක no just bank account එක ඔවුන්ට තියෙනවා මිලියන 12කට අධික ප්‍රමාණයක් percentage එකක් විතර 2.95යි ඒත් එක්කම අංක 11ට NSB bank එක national savings bank එකට තියෙනවා shares මිලියන 12කට අධික ප්‍රමාණයක් percentage එකක් විතර 2.87යි අංක 12ට ලොකුම හිමිකරුව වන්නේ don and don holdings සමාගම ඔවුන්ට තියෙනවා මිලියන 11කට අධික ප්‍රමාණයක් shares percentage එකක් විතර 2.71යි අංක 13ට ලොකුම හිමිකරුව වන්නේ RB Investor Services Trust සමාගමක් ඔවුන්ට තියෙනවා මිලියන 9කට අධික ෂෙයාර්ස් ප්‍රමාණයක් තියෙනවා percentage එකක් විතර 2.1යි අංක 14ට DNN ලොකුගේ මහතා ඔහුට මිලියන 8කට අධික ප්‍රමාණයක් තියෙනවා percentage එකක් විතර 2.08යි අංක 15ට ලොකුම හිමිකරුව වන්නේ Standard Chartered Bank Singapore ඔවුන්ට තියෙනවා මිලියන 8කට අධික ප්‍රමාණයක් percentage එකක් විතර 1.88යි අංක 16ට LA Captain Mrs. LA Captain ඇයට තියෙනවා මිලියන 8කට අධික ප්‍රමාණයක් percentage එකක් විතර 1.87යි ඒත් එක්කම අංක 14ට ලොකුම හිමිකරුව වන්නේ Simonas Trust Service Limited කියලා ආයතනයක් ඔවුන්ට තියෙනවා මිලියන 3.6කට අධික ප්‍රමාණයක් percentage එකක් විතර 0.85යි අංක 18ට ETF fund එක Employee Trust Fund Board එක ඔවුන්ට තියෙනවා මිලියන 3.3 මිලියන 3කට අධික shares ප්‍රමාණයක් percentage එකක් විතර 0.74යි අංක 19ට CEI Plastic කියලා ආයතනයක් ඔවුන්ට තියෙනවා මිලියන 2කට අධික shares ප්‍රමාණයක් percentage එකක් විතර 0.54යි අංක 20ට ලොකුම හිමිකරුව වන්නේ Keystone Private Limited ඔවුන්ට තියෙනවා මිලියන 2කට අධික ප්‍රමාණයක් percentage එකක් විතර 0.52යි හිමිකම් කියනවා මේ තොරතුරු වාට ඇත්තරම වැදගත් වෙයි ඔයාලා තැම්පත් කරන මේ බැංකු වල කවුද ඉන්නේ හිමිකරුව කියන ඒ තොරතුරු ඕගොල්ලන්ට වැදගත් වෙයි ඇත්තටම මොකද ඕගොල්ලෝ කවදාත් මේක හොයලා තිබ්බ නැති තොරතුරක් වෙන්න පුළුවන් ඉතින් ඕගොල්ලන්ගේ දැනුම වැඩි කර ගැනීම සඳහා මේක ප්‍රයෝජනවත් වෙයි ඒත් එක්ක මෙතන දැන් මේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ සාමාන්‍ය සමාගම් වල කොට ඡන්ද බලයේ හිමි කොටස් කරුව ඒත් එක්කම ඡන්ද බලයේ හිමි නැති කොටස් කරුව කියලා කොටස් වර්ග දෙකක් කරුවන් වර්ග දෙකක් ඉන්නවා දැන් මේ ඕගොල්ලන්ට පේන්නේ මේ HNB බැංක් එකේ ඡන්ද බලයේ රහිත කොටස් කරුවන් කවුද කියන එක මම එතනත් නම් වශයෙන් සඳහන් කරගෙන යන්නම් අංක 1ට ඉන්නේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් අංක 2 අංක 2ට ඉන්නේ මාජින් account එකක් එතන තියෙන මාජින් account එකක් කියන්නේ අදහස් කරන්නේ එක්තරා ආකාරයකට ණයට තමයි මේ මේ shares ප්‍රමාණය මෙන්න මේ සමාගමෙන් ණයට අරගෙන තිනෝ කියන එක තමයි equity partners ලගෙන් යම් කිසි ණය මුදලක් අරගෙන Mr. Elaya Thambi කියලා මහත්මයෙක් තමයි අරන් තියෙන්නේ අංක 3ට Akbar Brothers ආයතනයේ අංක 4ට SE Captain Mr. ST Captain අංක 5ට employee ETF fund එක අංක 6ට Hatton National Bank එකම හිමිකම් කියනවා අංක 7ට සබෝර් චාතෝර් කියලා මහා චාතෝර් කියලා ආයතනයක් අංක 8ට හිමිකම් කියනවා Mr. E චාතෝර් කියලා අංක 9ට මේ කොටස් ඡන්ද බලයේ රහිත වැඩිම කොටස් හිමිකරුවන්නේ Mr. JB බණ්ඩාරනායක කියලා අංක 10ටත් Mr. JB බණ්ඩාරනායක ඒත් එක්කම අංක 11ට EW බාලසූරියන් කෝපරේෂන් කියලා සමාගමක් තමයි වැඩිම කොටස් කරුව වෙන්නේ අංක 11ට අංක 12ට ඉන්නේ එතන තියෙන මාජින් account එකක් Mr. IDR පෙරේරා කියලා පුද්ගලෙක් තමයි අංක 12ට හිමිකරුව වන්නේ කොටස් වැඩිම අංක 13ට Don and Don Holdings Private Limited අංක 14ට Miss Abdul Hussein අංක 15ට Mr. MJ Fernando අංක 16 Dr. RD Bandarnayaka
අංක 17ට ලංකා සින්තටික් ෆයිබර් කියන ආයතනය තමයි මේ ඡන්ද බලය රහිත වැඩිම කොටස් වල හිමිකම් කියන්නේ අංක 18ට මිස්ටර් YH අබ්දුල් හුසේන් අංක 19ට MV ත්‍යාගරාජා අංක 20ට බැංක් ඔෆ් සිලෝන් දැන් මේ ඕගොල්ලෝ දැක්කේ මේ HNB බැංක් එකේ ඡන්ද බලය රහිත ලොකුම ෂෙයාර් හෝල්ඩර්ස් ලා 20 ඉතින් ඔයාලා මේ HNB බැංක් එකේ මිතුවක් කල් සල්ලි තැම්පතු කළා ඔයාලා නොදැන හිටපු තොරතුරක් දැනගන්න තිය කියලා හිතනවා ඒත් එක්කම අපි යමු මේ HNB බැංක් එකේ ලේටස්ට් FD රේට් වලට මෙතන මේගොල්ලන්ගේ මේ තියෙන්නේ දැන් ඔයගොල්ලෝ දකින්නේ 2022 7:29 වෙනි ඉඳන් ක්‍රියාත්මක රේට්ස් ඒගොල්ලෝ මාස එකට දෙනවා කල් පිරියමින් 14%ක් දෙනවා පොලිය මාස 3ට 16%ක් දෙනවා ඒත් එක්කම මාස 6ට 16.5%ක් දෙනවා අවුරුද්දට මේගොල්ලෝ දෙනවා මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක 16.2%ක් දෙනවා ඒත් එක්කම කල් පිරියමින් 17.5%ක් දෙනවා දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මාස 60ක් දක්වා එයාලගේ ලේටස්ට් FD රේට් ඒත් එක මම දැන් තව පොඩ්ඩකින් ඔයගලන්ට පෙන්නන්නම් මේ HNB බැංක් එක හඳුන්වලා දුන්නා. එයාලගේ ස්පෙෂල් FD රේට්ස් වල තොරතුරුත් ඒත් එක මතක් කරන්න ඕනේ. ඒකේ අවම තැන්පත් මුදල් විදිහට තියෙනවා රුපියල් මිලියනයක් තැන්පත් කරන්න ඕනේ. ඒකෙන් ලක්ෂ 10කින් තමයි ඒගොල්ලන් හඳුන්වලා දුන්න සුවිශේෂී තැන්පතු ඕපන් කරන්න පුළුවන් වෙන. දැන් ඔයගලන්ට මේ පේන්නේ විස්තර. මේ HNB බැංක් එක හඳුන්වලා දුන්නේ ස්පෙෂල් FD වලට මාස 9ට මේගොල්ලෝ දෙනවා 22%ක් වගේ හිල රේට් එකක් දෙනවා ඒත් එක මාස 15ට 23%ක් දෙනවා මාස 18ට මේගොල්ලෝ 24%ක් වගේ හිල රේට් එකක් දෙනවා ඒ තමයි මෙයාලගේ ලේටස්ට් මේ FD රේට් වෙන්නේ අවසාන වශයෙන් මම නැවතත් මතක් කරනවා මේ වගේ ඔයාලා මෙතෙක් දවස් දැනගෙන හිටමු නැති මේ වගේ බැංකුවල තැන්පතු දාන ඔයාට ඒ බැංකුවල විස්තර මොනවාද මේ කවුද ලොකුම ෂෙයාර් හෝල්ඩර්ස්ලා ඉන්නේ කියලා ඒ වගේ දැනගන්න මොනවා හරි බැංකු තියෙනවා නම් ඒවා පහලින් කමෙන්ට් කරන්න මට පුළුවන් ඒවැතරතුර ඔයාලා ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් කරන් එන්න ඒත් එක මතක් කරනවා මගේ මේ කොටස් වලින්ද පළ ගැන උනන්දු වෙන මගේ මේ YouTube channel එක වටා ඉන්න මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලට මතක් කරනවා මේ මගේ අලුත්ම ෂෙයාර් මාකට් සම්බන්ධව තියෙන channel එක SL මාකට් එක ඒ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මොකද මම කොටස් වලින්ද පළ සම්බන්ධ වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ ඒ channel එකේ